tanggal 12 binari ti sekai denu. Satya Satanaka, Savistaratmaka Gaveshanaya, Siyata Sahabal Prorthi. Siyata Ada Prorthi. ආයුබෝවන් සියතිස්සින් දහවල් දොළහයි තිහ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමක මම නයෝමි කරුණාසිංහ ප්‍රථමින් නවධානය පුවත් සිරස්තල වෙත යහපාලන රජයේ මූලික පදනම ජාතික සංහිඳියාව සහ ආර්ථික වර්ධනයයි අගමැති සිංගප්පූරු අගමැති හමුවේ කියයි කතරගම ඇසළ මංකලියේ අවසන් පෙරහැර අද අගෝස්තු පළමු වෙනිදා සිට ලංගම බස් ගාස්තු ඉහළට කෝටි 16ක මුදල් සමග තිදෙනිකු කටුනායක දීර්වේ කුතලේ තුර්කි පොලිසිය 8000ක් සේවින් ඉවතට අද රටවට ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රසක් සිදු වූ ඇසළ පොහෝ දිනය අදයි. මේ රතුළුව සුපුතාරාම අභිනවාරාම විහාරාධිපති රතුළුවේ අමරවංශ අනුනායක ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අද දවසේ ලංකාවේ බෞද්ධ ජනතාවට පමණක් නොවේ ලෝකයේ සෑම සියලු බෞද්ධ ජනතාවටම විශේෂ වැදගත් දිනයක් හැටියට සලකන්න පුළුවන්කම තියෙනවා. ඒ කරුණ කීපයක් අනුවයි මේ වැදගත් සම ඒ විදිහට තියෙන්නේ. ප්‍රථමයෙන්ම මංගල ධර්ම දේශනාව අසල පුරපසල සක්කෝය දවස තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ. ඒ වගේම ඒ අද බෞද්ධ ජනතාව සෑම විහාරස්ථානයකම ඒ භික්ෂුන් වහන්සේලාට සාවාදන කරන පොහොය දවස අදේදීදී වෙනවා. ශාසනයේ තිබෙන පින්කම් අටාතුරෙන් වැදගත්ම පුණ්‍ය කර්මය තමයි කඨින චීවර පූජා මහා පුණ්‍ය කර්මයේ සිද්ධ කිරීමට අවස්ථාවක් ලබා ගැනීම. ඒ විශේෂයෙන් බෞද්ධ ජනතාව බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් යුක්තව සිද්ධ කරන ලබන පුණ්‍ය කර්මය තමයි කඨින චීවර පූජා මහා පුණ්‍ය කර්මයේ සිද්ධ කරන්නේ. ඒ පුණ්‍ය කර්මය අද තමයි ආරම්භක දවස. ඒ පුණ්‍ය කර්මයේ ආකාරයෙන් තුන් මාසයේ උපස්ථාන කරලා ඒ වත්වල පසුල සක්කෝය දවසවල විට ඒ වසර කාලය අවසන් කරලා ඊළඟට කඨින ජීවිත පූජා මහා පුණ්‍ය කර්මය සිද්ධ කරගෙන ඒ තමන්ගේ මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමටත් පරලොව ජීවිතය සාර්ථක කර ගැනීමටත් උනන්දුවෙන් උත්සාහයෙන් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කටයුතු කරන කාල පරිච්ඡේදයක් හැටියට මේ කාලය හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. තෙරුවන් සරණයි. කතරගම ඇසළ පෙරහැර මංකලියේ අවසන් මහා පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ අනුව සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය කිරීමට සූදානම් බවයි කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ දීපී කුමාරගේ මහතා සඳහන් කළේ. මංගල සඳහා ඇත්තටම අපි මෙවර විශේෂයෙන්ම දේකතම තොටුපළ කියන්නේ ජීවමාලි තොටුපළ තොටුපළ තමයි දේකගේම මංගල සිදු කරන්න රැපටු කරලා තියෙන්නේ. ඒ කරන්න ඕනේ ඉතාමත් මෙහෙදි ප්‍රතිම සුදුසු පරිදි ජීවමාලි තොටුපළ නිර්මාණය කරලා තියෙනවා. මෙවර දැක්වෙන්න බලා ගන්න. ඒ වගේම ජීඑම්එන් තමයි කියන්නේ ගඟ දිගේ තමයි ජීවමාලි තොටුපළ මෙතෙක් යන අවස්ථාව තිබුණේ. දැතිපතුද්ද විශේෂ අවස්ථාවක් සැලසලා තියෙනවා. ගොඩින් ඇවිල්ලා මෙතෙක් මං හිතන්නේ බලන්න නැති ඇති අත්තම කියලා නම් මටත් බලන්න දැන්න දේකගේ මංගලදේ මොකද විශාල ජනකායක් එනවා. ඒ උදාවට යන්න අමාරු ඒ ප්‍රදේශ වලට මෙවර මම ඉතල ලොකුම වාග්යක් අපේ ශ්‍රී ලංකා වාසීන් සියලු ජනතාවට දීකපීමේ මංගල්‍යය ගොඩින් ගිහිල්ලා ඒ කියන්නේ සමන්තන වාහනයක හෝ සියතන ගිල්ලේ වාහනයක් පුරා ගොඩින් ගිහිල්ලා බලා ගන්න සියලු දෙනාටම අවස්ථාව සලසා දෙනවා. ඒ නිසා මම කාර්මික ආරාධනා කරනවා ශ්‍රී ලංකා වාසීන් සියලු ජනතාවට දීකපීමේ මංගල්‍යය අවසන් පෙරහර බලයට පැමිණෙන්න කියලා. පෙරහැර මංගල්‍යයට එක්වන ප්‍රතිමතුන් පරිසරයේ පවිත්‍රතාවය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව කතරගම දේවාලයේ පරිපාලන ලේකම් අනුරාධ ඒකනායක මහතා සඳහන් කළා. අවසාන පෙරහැර සඳහා නසන කණ්ඩායම් 35කුත් අලියතුන් 25කුත් සම්බන්ධ කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒත් එක්කම දෙවේලේ පෙරහැර මහා පෙරහැරෙන් අනතුරුව දෙවේලේ පෙරහැරත් ක්වන් කිරීමට සූදානම් කරලා තියෙනවා. ඉන් අනතුරුව 20 වෙනි දින දීකපීමේ මංගල්‍ය සඳහා සියලු කටයුතු
මෙරටවත් සූදානම් වෙනින් පවතිනවා. ඉතාමත් ගෞරවයෙන් මේ සදවසින් පැමිණෙන සියලුම බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා කරු ප්‍රශ්නාගමලතුමා වෙනුවෙන් මේ එන බැතිමතුන් ඉතාම විනීතව මේ පූජන භූමිය තුළ හැසිරෙන්නත් ඉතාමතරව ඒ ගෙනෙන යම් පොලිතින් සහ යම් අපද්‍රව්‍යයක් තියෙනවා නම් ඒ සියලු අපද්‍රව්‍ය මේ භූමියෙන් ඉවතට ගෙන යාමට කටයුතු කරන ලෙසත් ඒත් එක්කම මද්‍රව්‍ය වලින් තොරව මේ භූමියට පැමිණෙන ලෙසත් කතරගම ඇසළ පෙරහැර මංකලයේ අවසන් මහා පෙරහැර සඳහා දිවයිනී නන්දසින් පැතිමතුන් පැමිණ සිටින බව අප ප්‍රාදේශීය වාර්තාකරු හඳුලක ගුණරත්න සඳහන් කළා. අදතිබඳු පීඨ ප්‍රාර්ථනා කරමින් මා මේ මොහොතේ කතා කරන්නේ කතරගම මහදේවාලයේ අභිෂ්ඨිත මේ මොහොතම වෙන විට කතරගම ප්‍රදේශයේ ලක්ෂංකයට බැතිමතුන්ගෙන් පිරී ඇති ආකාරය අපට දැකින ලැබෙනවා. විශේෂයෙන්ම යාපනයේ ආදී නොයෙකුත් ගම් ප්‍රදේශවලින් පැමිණි දෙමළ ජනතාවද කතරගම පුදබිම වැඳ පුදා ගැනීමට අංගෞත්‍ය පැමිණලා තිබෙනවා. විශේෂයෙන්ම අද රාත්‍රී කතරගම මහදේවාලයේ අසල් මහා වපූජ්‍යස්ව මංගල්‍ය අවසන් රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කිරීමට මේ මොහොතේ ඉඳලා සියලුම කටයුතු සූදානම් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ කතරගම පුදබිමට පොලිසිය ආරක්ෂක ආයතන ඇති ආකාරයට අපට දැකිය ලැබෙනවා. විශේෂයෙන්ම රථවාහන පැමිණීමේදී බැතිමතුන්ගේ කාරුණිකව ඉල්ලා සිටිනවා. සතගාල්වල පමණක් රථවාහන අතර කළේ පොලිසිය මහ ජනතාවගේ ඉල්ලා සිටින අතර කතරගම වැඳ පුදා ගැනීමට පැමිණෙන බැතිමතුන් සඳහා දාන්සල් රාශියක්ම කතරගම පුදබිමේ අල්දවතේ ක්‍රියාත්මක වෙන ආකාරයත් අපට දැකිය ලැබෙනවා. විශේෂයෙන්ම අද රාත්‍රී කතරගම මහා දේවාලයේ පැවැත්වෙන කතරගම ඇසළ මංගල්‍ය නැරඹීමට පැමිණෙන සතවාදී සීලම ජනතාවට ආනිකව අපි මතක් කරමින් අද සිවුරු පීර ප්‍රාර්ථනා කරමින් කතරගම පුදබිමේ සියත ගුවන් විදුලි වෙනුවෙන් වලස් මුල්ල හඳුගල ගුණරත්න මහනුවර ශ්‍රී දරතා මාලිකාවේ ඇසළ පෙරහැර මංකලිය සඳහා මේ වන විට කටයුතු සූදානම් වෙමින් පවතිනවා. පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කරන ලපන්නේ අගෝස්තු මාස 8 වනදායි. මේ ශ්‍රී දරතා මාලිකාවේ දේවඩ නිලවේ ප්‍රදීප් නිලංග දැල් මහතා. මෙවර සිව මහා දේවාල කේන්ද්‍ර කරගැනීමෙන් කප්සිටුවේ මංගල අගෝස්තු මාස 3 වෙනි එදිනට යෙදිලා තියෙනවා. ඒ වගේම සිව මහා දේවාලවල පුරා දින පහක් අභ්‍යන්තර පෙරහැර පවතින අතර ශ්‍රී දළදා මාලිගාවේ පළමු කුමල් පෙරහැර අගෝස්තු මාස 8 වෙනි දින වීදි සංචාරය කිරීමට නියමිත වෙනවා. ඒ වගේම පුරා දින පහක් කුමල් පෙරහැර වීදි සංචාරය කරන අතර පුරා දින පහක් රන්දෝලි පෙරහැර පවතිනවා. ඒ වගේම අගෝස්තු මාස 17 වෙනි දින රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ වගේම අගෝස්තු 18 වෙනි දින සිව මහා දේවාල කේන්ද්‍ර කරගන්නමින් දීකීමේ මංගල්‍ය සිදු වෙනවා. ඉන් අනතුරුව දිවා පෙරහැර පවත්වා අස්කිරි ගෙඩියේ විහාරයේ සම්පත් සබන් ලබන පෙරහැර කරඳු නැවත ශ්‍රී දළදා මාලිගාවට වදම්මා ලැබීමෙන් මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය නිමාවට පත්වීමට නියමිතයි. ඒ වගේම මේ වන විට පෙරහැරට අවශ්‍ය සියලුම නැටුම් කණ්ඩායම් සහ අලියතුන් පිළිබඳව අපි අවධානය යොමු කළා. මේ මූලික සාකච්ඡා පවත්වලා පිළිගැටීමෙන් සිටින අවස්ථාවක් හැටියට සඳහන් කරන්න කැමතියි. ඒ ශ්‍රී දළදා මාලිකාවේ දේවඩ නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා. ජාතික පිච්චුමල් පූජා මහෝත්සවයේ ලබන 23 වනදා පැවැත්වෙනවා. ඒ අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියසදී මේ ශාන්ති පදනමේ නිර්මාතෘ කොටපල අමරකීර්ති ස්වාමීන් වහන්සේ. ජාතික පිච්චුමල් පූජා මහෝත්සවය ජූලි 23 වෙනිදා සන්ධ්‍යා භාගයේදී අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිරාජානන් වහන්සේ අභියසදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එදින සවස 3ට ථූපාරාමයේ අභියසින් මල් පෙරහැර ආරම්භ වෙනවා කුඩමළුව දක්වා. ඊළඟට රාත්‍රී පෙරහැර රුවන්වැලි ඡාය ප්‍රදක්ෂිණා කරනවා රාත්‍රී 8ට පමණ. ඊළඟට රාත්‍රී 12ට පමණ ධම්සක්වැතුම් සූත්‍රය දේශනා කිරීමෙන් එදින වැඩසටහන් නිමාවට පත්වන අතර ඊට පසු දින එනම් ජූලි 24 වෙනි ඉරිදා උදේ 5:00ට රුවන්වැලි මහාසෑයට කිරිබිඳු බුද්ධ පූජා පැවැත්වීම සිදු වෙනවා. ඒ සමගම පළතුරු පූජාවකුත් රුවන්වැලි මහාසෑයට සිදු කෙරෙනවා. විශේෂයෙන්ම මේ පළතුරු පූජාව සඳහා පළතුරු ගෙනෙන හැටියට අපි පින්වතුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ශාන්ති පතරවේ නිර්මාතෘ කොටපල අමරකීර්ති ස්වාමීන් වහන්සේ. ප්‍රවාහන සේවාව මගේ ජනතාව සතුටට හා තෘප්තිමත් භාවයට පත්කරන සේවාවක් බවට පත්කිරීමට අත්‍යවශ්‍ය කටයුත්තක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
ජනාධිපතිතුමා මේ පව සඳහන් කළේ මහනුවර කුණ්ඩසාලේ ඊයේ පස්වරුවේ පැවති පොදු මගී ප්‍රවාහන සේවය හඳුන්වා දෙන සහස්ර නියම ව්‍යාපෘතියේ සමාරම්භක උළෙලටෙක් වෙමින් රටකට අවශ්‍ය පරිවර්තනයන් සිදු කිරීමේදී ඇතැම් පිරිස් අනවබෝධය මත හෝ කඩක්කප්පල් කිරීමේ මානසිකත්වය මත එම කාර්යයන් ඉටු කිරීමට බාධා කරන මොත් යම් කාර්යයක් සාර්ථකව සිදු කිරීමට හැකිවන්නේ ඒ පිළිබඳව දක්වන කැපවීම තුළින් බවද ජනාධිපතිතුමා සඳහන් කළා. රටක අවශ්‍ය පරිවර්තනයක් වෙනස්කමක් කරන්න ගිය විට බොහෝ වෙලාවට වෙනස්කම පරිවර්තනය එක පැත්තකින් අකමැත්ත තවත් පැත්තකින් නොතේරෙනකම තවත් පැත්තෙන් ඒ පිළිබඳව දැනගෙන තිබුණත් එය කඩාකප්පල් කිරීමට තිබෙන අවශ්‍යතාවය මේ කරුණ මත බොහෝ වෙලාවට යම් ශේෂ්ත්‍රවල අලුත් දේ කරන්න ගියාම බොහෝ වෙලාවට ඒක තිබෙන ප්‍රශ්න පිළිබඳව තමයි කතා කරන්නේ. ඒ පිළිබඳව තිබෙන කැපවීම සහ පරිත්‍යාගශීලීභාවය තුළ තමයි යම් කාර්යයක් සාර්ථක වෙන්නේ. අපේ රටේ පොදු ප්‍රවාහන සේවාව සඳහා අලුත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය දීර්ඝ කාලයක සිට අවශ්‍ය වූ දෙයක්. ඒ නිසා අපිට පෞද්ගලික බස් සේවාව සහ රජයේ බස් සේවාව නැත්නම් ළඟමයේ පිළිබඳ දෙපාර්ශවයේම සතුටු කරන ප්‍රතිකර්මයක්. ඉතාම අත්‍යවශ්‍යයි කියන එක මම හිතන්නේ ඔබ අප කවුරුත් පිළිගන්නා වූ දෙයක්. වත්මන් වචී මූලික පදනම වන්නේ ජාතික සංහිඳියාව සහ ආර්ථික වර්ධනයේ බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රමාත්‍යවරයා මේ පව සඳහන් කළේ සිංගප්පූරුවේ ස්ථානා මන්දරයේදී එරට අග්‍රමාත්‍ය ලී ෂෑන් ලුන් හමු වූ අවස්ථාවේදී. ඩීඑස් දිනනායක මහතාගේ නිදහස් ශ්‍රී ලංකාව ආදර්ශයටගෙන ඉදිරියට යා යුතු බව සිංගප්පූරුවේ අභිලාෂය වී තිබුණත ශ්‍රී ලංකාව නිදහස් වනදාමින් ඇත්වී දේශපාලනීකරණයට යොමුවීම නිසා ඒ තත්ත්වය වෙනස් වී පසු කලෙක සිංගප්පූරුව ආදර්ශයටගෙන ඉදිරියට යාමට ජයර ජයවර්ධන මහතාට සිදු වූ බව අග්‍රමාත්‍යවරයා එහිදී සඳහන් කළා. මෙහිදී සිංගප්පූරු අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ තම රට ගොඩනැංවීම සඳහා ලාංකිකින්ගෙන් අතිමහත් සහයක් ලැබුණු බවයි. ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව ආරම්භ කර ඇති මූලික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියද මෙහිදී සිංගප්පූරු අග්‍රමාත්‍යවරයාගේ ඇතීමට ලක් වුණා. මේ අතර ශ්‍රී ලංකාවේ වරාය සංවර්ධනය කිරීම සඳහා දායකත්වය ලබා දීමට සිංගප්පූරු වරාය අධිකාරිය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අක්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරු වරය පැරිස්වේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේදී. එහිදී සිංගප්පූරු වරය අධිකාරිය දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරී ඔන්කින් පොන් පෙන්වා දුන්නේ කොළඹ වරායේ නැගෙනහිර බහලුම් පදයන්තේ නවීකරණය කිරීම සම්බන්ධයෙන් තමන් දැනටමත් අධ්‍යයනය කර ඇති බවයි. ලංගම බස් ගාස්තුද අගෝස්තු පළමුවන දින සිට ඉහළ ලංවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අභිසිංහ මහතා පවසනවා. මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමාත්‍යමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ අනුව අවම බස් ගාස්තුව රුපියල් 9ක් වනු ඇති බවයි. බස් ගාස්තු 60%කින් වැඩි වෙනවා අගෝස්තු 1 වෙනිදා සිට. ඒ සිද්ධ වෙන්නේ අතේ ගාස්තුව 9 බවට පත්වීම සහ 60%කින් වැඩි වීම. එසේ වෙතත් රුපියල් 10 අවම ගාස්තුවක් බවට පත් වෙලා තිබුණා 2012. 2012 20%කින් බස් ගාස්තු වැඩි වුණා පසුගිය රජයේ කාලේ. 2013 දී 68%කින් වැඩි වුණා. එසේ වෙතත් දින 100 රජය ආවට පස්සේ අපි අවම ගාස්තුව රුපියල් 8 දක්වා අඩු කළා. 68%කින් බස් ගාස්තු අඩු කළා. අපේ දැනටත් රුපියලකින් වැඩි කළත් අවම ගාස්තු රුපියල් 9 වෙන්නේ පසුගිය රජයේ තිබිච්ච රුපියල් 10ට වඩා අඩුයි. එසේ වෙතත් මේ දැන් තියෙන පිරිවැය වැඩිවීම නිසා බස් ගාස්තු වැඩි කිරීම සිද්ධ වුණා. එහෙම වැඩිවීම අගෝස්තු 1 වෙනිදා සිට ක්‍රියාත්මක වෙනවා. PTP එකත් ලංකා ගණන් මණ්ඩලයත් වැඩි ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අභිසිංහ මහතා. මනෝප ක්‍රමයෙන් තොර පිරිසිදු මැතිවරණ ක්‍රමයක අවශ්‍යතාවය පවතින බව අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ යහපාලන රජයේ ප්‍රමුඛතාවය විය යුතු බවයි. මනාප කුකුල් පොරය අවසන් කරලා අපි කටයුතු කරන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා දායක කාරක සභාව තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි විශාල සටනක් ගෙනියනවා. මනාප ක්‍රමය නැති කරලා මන්ත්‍රී ආසනයකට වග කියන මන්ත්‍රීවරයෙක්ගේ ආසනයේ ජනතාවගේ
ඡන්දයෙන් පත් කර ගන්නා ක්‍රමයක් සකස් කිරීමට. මේක මූලික අවශ්‍යතාවයක්. ඒ නිසා එවැනි පිරිසිදු මැතිවරණ ක්‍රමයක් මේ රටට අවශ්‍යයි. ඒ මැතිවරණ ක්‍රමය අපිට දායාද කරන්න බැරි වුණොත් ජාතික රජයකට අපි එක්වීම ජනතාවගේ විවේචනයට භාජනය වෙන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රධාන පක්ෂ ටික අනිත් පක්ෂත් එකතු කරගෙන හොඳ මැතිවරණ ක්‍රමයක් මනාප ක්‍රමයෙන් තොර වූ හොඳ මැතිවරණ ක්‍රමයක් මේ රටේ ජනතාවට දායක කිරීම යහපාලනයේ ප්‍රමුඛතාවයක් තියෙයි කියලා මම කියන්න කැමතියි. ඒක පස්සෙ දාන්න පුළුවන් කමක් නෑ. ඒක ලබා දෙන්න ඕනි. එහෙම නැත්නම් ඒකෙන් තොර යහපාලනයක් අපිට හොයන්න පුළුවන් වෙන්නේ නෑ. ඒ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා. විද්‍යා පීඨ බඳවා ගැනීම සඳහා නව ක්‍රමවේදයක් අනුගමනය කරන බව අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. සැමට අධ්‍යාපනය වෙනුවෙන් වත්මන් රජයේ කැපවීසිරෙන බවයි අමාත්‍යවරයා සමහන් කළේ. අපිට යෝජනා කරනවා අපි මේ අපිට මේ අපි මේ මේලා තියෙන සියලුම දරුවන්ට සැමට අධ්‍යාපනය ලබා දීමයි අපේ වගකීමක් තියෙනවා. අපිට මේ ප්‍රධාන නගරවල ඉන්න අය විතරක් නෙමෙයි. ඒ නිසා අපි මෙවර විද්‍යාපීඨ වලට දැන් අපි කොටසක් ගත්තා. දැන් මේ සැරේ විද්‍යාපීඨ වලට ගන්නෙ අපි මේ අමාත්‍යාංශ නිලධාරියෙක් එක්කතු වෙලා මම හැදුවා ක්‍රමවේදේ 150ක් ගන්නෙ දිස්ත්‍රික් පදනමේ. ඉතුරු 150 ගන්නෙ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ. ඒ කොට්ටාස මට්ටමේ ඒ හිඟව ගුරුවරු නැත්නම් සුසුකම් නැති ඉන්න අය නැත්නම් ආපහු දිස්ත්‍රික් මට්ටමට යනවා. කීල තමයි බඳව ගන්නෙ. ඊයේ සැරේ අපි 1500ක් වැඩි කරා විද්‍යාපීඨ වලට බඳව ගන්න ගුරුවරු ප්‍රමාණය. ඒ අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතා. නීති විරෝධී ලෙස විදේශ රටකට රැගෙන යාමට උත්සාහ කළ විදේශීය මුදල් තොගයක් සමග තිදෙනකු අද උදැසන කරුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරංගුවට ගෙන තිබෙනවා. මෙම විදේශ මුදල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 16කට අධික බවයි රේකුව සඳහන් කළේ. ඇමරිකානු ඩොලර්, යුරෝ, ස්විස් ෆ්‍රැන්ක් සහ මැදිපෙරදිග මුදල් වර්ග රැසක් සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු ශ්‍රී ලංකිකයින් තිදෙනෙක්. මොවුන් ඩුබයි හරහා කටර් වෙත යාම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණැති බවයි වාර්තා වන්නේ. වසරේ මේ දක්වා කාල සීමාව තුළ දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,624ක් දක්වා ඉහළ කොසට බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 7,892ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 2,185 දෙනෙකු වාර්තා වී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1,770ක්. තම නිවෙස් අවත පරිසර පිරිසිදුව තබා ගනිමින් ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා සහාය වන්නේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය ජනතාවට දෙනුම් දී සිටියා. දිවයින පුරා ඩෙංගු රෝගීන් 24,600ක් දැන්ට වාර්තා වී තියෙනවා. තවමත් රෝහල්වල ආරංචි මාර්ග ඔස්සේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් රෝහල් කරා එනවා. කොළඹ ගම්පහ මාතලේ කුරුණෑගල පුත්තලම ගාල්ල මාතර යන දිස්ත්‍රික්කවලින් තමයි වැඩි වශයෙන් රෝගීන් වාර්තා වෙන්නේ. මේ දිනවල වැස්ස නැති වුණත් අපිට පේනවා මදුරුවන්ගේ ව්‍යාප්තියක් තියෙනවා කියලා. ඒ නිසා අපි ප්‍රජාජනතාවගෙන් ඉල්ලා සිටිනවා තවදුරටත් තමගේ පරිසරවල තියෙන මදුරුවන් බෝවිය හැකි ස්ථාන තියෙනවා නම් ඒවා ඉවත් කරලා මේ රෝගය පැතිරීම අඩු කර ගැනීමට සහාය වෙන ලෙස. ඒ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය. අද ලොව වටා තුර්කි පොලිසිය 8000ක් සේවයෙන් ඉවත් කිරීමට පීවර ගෙන තිබෙනවා. ඒ පසුගියදා එරට සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසුවයි. ඊට සම්බන්ධ වූ බවට චෝදනා ලැබීම හේතු වෙනුයි එම පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීමට පීවර ගෙන තිබෙන්නේ. පුවත් සිරස්තල නැවතත් යහපාලන රජයේ මූලික පදනම ජාතික සංහිඳියාව සහ ආර්ථික වර්ධනයයි. අගමැති සිංගප්පූරු අගමැති හමුවේ කියයි. කතරගම ඇසළ මංකලී අවසන් පෙරහැර අද. අගෝස්තු පළමුවනදා සිට ලංකම බස් ගාස්තුත් ඉහළට. කෝටි 16ක මුදල් සමග තිදෙනෙකු කටනායක දේරේ ගුදලේ. තුර්කි පොලිසිය 8000ක් සේවයෙන් ඉවතට. දහවල් ප්‍රවෘත්ති සංස්කරණය කළා නයෝමි කරුණාසිංහ. නැවතත් හමුයිමු.
සවස 6:30 සියත ප්‍රධාන පුවත් සමගින් ඉතිකරන්නේ සිටින අපගේ පෑන් පෑ පුවත් සමගයි.